අයිබෝන්, අපි කලින් සතියේ කතාබහ කරා කොහොමද මේ ව්‍යාපාර හා සම්බන්ධව සිරිසර කියන වැඩපිළිවෙල සම්බන්ධ වෙන්නේ කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සම්බන්ධ වෙන්නේ කියලා. හැබැයි තාමත් අපෙන් බොහෝ දෙනා අහන ප්‍රශ්නයක් තමයි අපිට සිරිසරත් එක්ක ඍජුව සම්බන්ධ වෙන්න ක්‍රමයක් නැත්. සිරිසර මුණ ගැහෙන්න, සිරිසරත් එක්ක මුහුණට මුහුණලා කතා කරන්න අපිට ක්‍රමයක් නැද්ද කියන එක. මේ ප්‍රශ්න දිගින් දිගටම එන්න ගත්ත නිසා අපි හිතුවා මේ සතියේ කතා කරන්න සිරිසර ඔබට මුණ ගැහෙන්නේ, ඔබට සමීප වෙන්නේ කොතනදද? ඒකත් එක්ක කර්මාන්ත සංවර්ධන මණ්ඩලය කොහොමද සූදානම් වෙන්නේ ඔබත් එක්ක ඍජුව ගනුදෙනු කරන්න? මේ ගැන හරියට පැහැදිලිව කතා කරන්න. මොකද සුවිශේෂී අවස්ථාවක් මේ මාසේ අග වෙද්දි එළඹෙන්නට නියමිත නිසා අපි ගිය සතියේත් මේ ගැන මතක් කළා. හැබැයි මෙතෙන් පටන් අද දවසේ වැඩසටහන ඇතුලේ අපි සුදානම් මේ ගැන ඔබව බොහොම විස්තරාත්මකව දැනුවත් කරන්න. අද අපේ වැඩසටහනට අපි සම්බන්ධ කරගත්තා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් නිශාන්ත වීරතුංග මහතාව. සුබෝදයසනක් ඔබතුමාට. සුබෝදයසයි. ඒ වගේමයි ජය ටීවී ව්‍යාපෘති අංශයේ ප්‍රධානී චිත්‍රාංග දිද්දෙනි අපේ ආදරණීය සහෝදරයා. අයිබෝන්. අයිබෝන් අනුෂි. අපි එහෙමනම් මේ වැඩි කතාබස් වලට නොයා අපේ මේ වැඩේ හා සම්බන්ධව කතා කරමු. මොකද හැමෝම චිත්‍රාංග මේ වෙනකොට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ප්‍රශ්න කරමින් ඉන්නේ කොහොමද සම්බන්ධ වෙන්නේ, කොහොමද මේක මේ අපි සාකච්ඡා කරලා අපේ ඔළුවේ තියෙන ව්‍යාපාරික අදහස කොහොමද අපි එළියට දාගන්නේ, වැඩපිළිවෙලක් විදිහට ක්‍රියාත්මක කරගන්නේ කොහොමද කියන එක මම අපේ නිශාන්ත විරතුංග මහත්මයාගෙන්ම සාකච්ඡාව ආරම්භ කරන්නම්. මේ මාසේ අග සුවිශේෂී දෙයක් ඔබතුමාලා කරන්න බලාපොරොත්තු වෙනවා. අපිත් සිරිසර ජය ටීවී සම්බන්ධ වෙන සුදානමින් ඉන්නවා. ඒ වෙනුවෙන් ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024. මොකද්ද මේ ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ? ඇයි අවශ්‍ය වෙන්නේ එක්සිබිෂන් එකක් මේ සම්බන්ධව, ප්‍රදර්ශනයක් අවශ්‍ය වෙන්නේ ඇයි ලංකාවේ කර්මාන්ත සහ ව්‍යවසායකින් සම්බන්ධව? ඔව්, ඇත්තටම මම පළමුවෙන් සිතුවා තියෙනවා ජය ටීවී මේ ප්‍රෝග්‍රෑම් එකට මේ සම්බන්ධයෙන් යම්කිසි අවධානයක් යොමු කළා, රටේ කර්මාන්ත වෙනුවෙන් යම්කිසි ඉඩක් ලබා දීම සම්බන්ධයෙන්. ඇත්තටම මේ කර්මාන්ත සංවර්ධන මණ්ඩලයත් කර්මාන්ත අමාත්‍යංශයත්, කියන්නේ ඒ වගේම අපේ මුදල් අමාත්‍යංශය ඇතුළු සියලු අමාත්‍යංශ එකතු වෙලා මේ ජාතික වැඩපිළිවෙලක් හැටියට මේ වැඩසටහන මේ කර්මාන්ත ගැන අපි අවධානය යොමු කරලා තියෙන්නේ. ඒ හින්දා අපි මේ ජාතික කර්තව්‍ය ජාත්‍යන්තර තලයට ගිනීම සඳහා විශේෂ වූ වැඩසටහනක් ඇතරම අපේ ගරු සභාපතිතුමාගේ මූලිකත්වයෙන් අපි මේ වෙනකොට ක්‍රියාත්මක කරනවා. ඒක ඇත්තටම අවුරුද්දක් පාසා අපි කරන ව්‍යාපෘතියක් හැටියට තමයි අපි ඒක හඳුන්වන්නේ. මේක මේ සැරේ තමයි අපි දැන් වෙන සැරවල අපි ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයක් කියලා තමයි අපි කර්මාන්තවල අපි ඇති කරලා තිබුණේ. අපි මේ කර්මාන්ත අමාත්‍යංශයත් එක්ක සම්බන්ධ වෙලා මේ විදේශ විනිමය උපයන, ඒ කියන්නේ අපි කියනවා එක්ස්පෝර්ට් ඔරියන්ටඩ් ඉන්ඩස්ට්‍රි එකක් ඇති කිරීම තමයි අපේ ප්‍රධාන පරමාර්ථය. ඉතින් මේකට අපි කල්පනා කරා මේනම් පළවෙනි සැරේ මේ 2024 අවුරුද්දේ අපි තියන්න ඕන ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයක් කියලා. ඒ ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණ තමයි අපි දේශීය ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන. මේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළට සම්බන්ධ කරගන්නේ කොහොමද, ඒ සඳහා වූ තෝතැන්නක් අපි නිර්මාණය කරන්න. අපි මේ ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයට විදේශ රටවල කර්මාන්ත යෙදෙන කට්ටිය, ඒ ව්‍යවසායකත්වයේ තියෙන කට්ටිය, ඒ වගේම ගැනුම්කරුවන් විශාල ප්‍රමාණයක් ඉන්වෙස්ටර්ස්ලා මේ කර්මාන්ත ප්‍රදර්ශනය හා සම්බන්ධ වෙනවා. ඉතින් දේශීය ව්‍යවසායකයන්ට පුළුවන් තමන්ගේ නිෂ්පාදන මෙතෙන්දි ප්‍රදර්ශනය කළා, තමන්ගේ හැකියාවන්, තමන් ඒ නිෂ්පාදනවල ගුණාත්මක භාවය ඒ රටවල අපි කියනවා ඒ රටවල තියෙන තත්ත්වවලට කම්ප්ලයන්ස් රික්වයර්මන්ට් එකට හරියන විදිහට නිෂ්පාදනය කිරීමේ හැකියාව වර්ධනය කරගෙන ඒ සඳහා සම්බන්ධ වෙලා අපට අපේ නිෂ්පාදන විදේශ වෙළඳපොළට සමග සම්බන්ධ කරගන්න. ඉතින් ඒ සඳහා ඇත්තටම කර්මාන්ත සංවර්ධනයේ මෙයින් එහාට යන්න ඕන කියන තැන ඉඳගෙන අපි කටයුතු කරනවා. ඒ සඳහා නොයෙක් පාර්ශ්වයන් මේ වෙනුවෙන් අපිත් එක්ක සම්බන්ධ වෙලා තිනවා. ඒ වගේම මේ කර්මාන්ත ප්‍රදර්ශනය පටන් ගන්න මේ මාසේ ඇත්තටම 18 වෙනිදා ඉඳන් තමයි පටන් ගන්න. 18 අපි පටන් ගැම්මක් හැටිය ආරම්භයක් හැටියට අපි දේශීයව නිෂ්පාදනය කරපු, එකලස් කරපු අපි රතවාහන විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ වෙනකොට කර්මාන්ත කරුවන් කර්මාන්ත 20කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට අපි දේශීය
නිෂ්පාදනයේ යෙදිලා ඉන්න මේ වාහන. ඒ කියන්නේ අපි ටූ වීලර්ස්, ත්‍රී වීලර්ස්, ෆෝර් වීලර්ස් කියලා මේ හයි, ඒ කියන්නේ හෙවි වෙහිකල්ස් දක්වා මේ සියලුම වාහන මේ වෙනකොට අපේ දේශීය නිෂ්පාදනය වෙමින් පවතිනවා. ඉතින් මේක ඇත්තටම අපේ පාරිභෝගිකයන් දන්නේ නැහැ. ගොඩක් අපේ සමස්ත රාජ්‍ය නිලධාරීන් සමහර අය දන්නේ නැහැ. නමුත් අපිට මේක පෙන්වන්න අවශ්‍යයි. එහෙනම් අපි 18 වෙනිදා ගෝල් ෆේස් එකේ මේ සියලු වාහන අපි ගෙන්නනවා. ගෙන්නලා ඒ කර්මාන්තකරුවන් පැමිණෙනවා තමන්ගේ වාහන අරගෙන. ඒ මහත්මයා මම එතනින් ඔබතුමාව නවත්තනවා. මොකද මම දන්නවා ඒක අතිශයින්ම සුවිශේෂී දෙයක් කියලා. ඒක නිසා අපි ඒක ඊට වඩා විස්තරාත්මකව අනිවාර්යෙන් කතා කරන්න ඕනේ. අපි එතනට එමු. 19 තමයි හරි දවස. ඔබට එන්න පුළුවන් දවස. නමුත් 18 වෙනිදා ඉඳන් පටන් ගන්න අපි ඒක හරියට පැහැදිලි කරන්න ලෑස්ති. මම එතනින් ඔබතුමාව නැවතුනේ චිත්‍රාංග දිහාවට එන්න. චිත්‍රාංග, ජය ටීවී සහ සිරිසර අපි කොහොමද ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ සමග සම්බන්ධ වෙන්නේ? දැන් කර්මාන්ත සංවර්ධන මණ්ඩලයත් එක්ක සම්බන්ධ වෙලා තමයි මේ වැඩේ කරගෙන යන්නේ කියලා අපිව බලාගෙන ඉන්න හැමෝම මේ වෙනකොට හොඳටම දන්න කතාව. ඒක ආයි අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවෙයි. එදාට අපි සම්බන්ධ වෙන්නේ කොහොමද? සිරිසර වැඩසටහන සම්බන්ධ වෙන්නේ කොහොමද? පහුගිය වැඩසටහන පැහැදිලි කරා සිරිසර සහ IDB පිළිබඳව. එකතුව ජය ටීවී නාලිකාවත් එක්ක එකතු වෙලා මේ ව්‍යාපෘතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, මොකද්ද මේක දිශානතිය කියලා දැන් හොඳ අවබෝධයක් තියෙනවා. දවස තමයි 19, ජුනි 19 BMICH එකට, එහෙම නැත්නම් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට එන ඔබ අනිවාර්යයෙන්ම එන්න ඕන කුටියක් තමයි අපි අංක කිව්වොත් අනුෂි 55. විශාල ප්‍රදර්ශනයක්, ජාත්‍යන්තර ප්‍රදර්ශනයක්. ඒ ප්‍රදර්ශනය අනිවාර්යයෙන්ම එන්න ඕන තැනක්. මොකද දැන් හැම තැනකටම ගිහාම ඔබට ව්‍යවසායකයෝ හම්බෙන්න පුළුවන්. හරි, ඊළඟට ඒ අයගේ අත්දැකීම් එකතු කරගන්න පුළුවන්. හැබැයි අපි ගාවට ආවහම පාර්ශ්ව කිහිපයකට ප්‍රතිලාභ හම්බෙනවා. එකක් තමයි ඔබ මේ වෙද්දි ව්‍යවසායකයෙක් නම් ඔබට මඟ පෙන්වීමක් අපි කරනවා. ඊළඟට අනුෂි, අපි අර හැමදාම කියන්නේ මේ ව්‍යවසායකත්ව අදහස හිතේ තියෙනවා කියලා. අන්න ඒ අයටත් හැකියාව තියෙනවා අපිත් එකතු වෙලා මඟ පෙන්වීමක් ලබා ගන්න. මෙන්න මේ කියන හැම පාර්ශ්වයකටම, මේ කියන හැම කොටසකටම මඟ පෙන්වන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. ඒක තමයි අපිට කෙටියෙන් සරලව කියන්න පුළුවන් දේ. දැන් ඔන්න ඔබ එනවා අපි ගාවට. ජය ටීවී සිරිසර මේ වැඩසටහන සමග එකතු වෙන IDB ආයතනයේ මඟ පෙන්වීමත් එක්ක අපි ලියාපදිංචියක් කරනවා නුෂි, සහ අපි බලාපොරොත්තු වෙනවා යම් ආකාරයක සමීක්ෂණයක් කරන්න. සිරිසර ව්‍යාපෘතිය මූලික අරමුණ තමයි අධ්‍යාත්මය. ව්‍යවසායකයෙක් විදිහට ඉස්සරහට යන්න මුදල් තියෙන්න ඕන, ඊළඟට භූමිය අවශ්‍ය වෙනවා, ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙනවා. මේ ඔක්කොම කරුණුකාරණ තියරි ගොඩක් තියෙනවානේ. හැබැයි හැම තැනකදීම අපිට මිස් වුණු එකක් තමයි තමන්ගේ තියෙන මේ අධ්‍යාත්මය, අධ්‍යාත්මික ශක්තිය. ඒ ගැන හොයලා බලන්න තමයි මෙතන වෙන් වෙන්නේ. ඉතින් ඒකත් එක්ක අපි මූලිකවම එන කෙනෙකුට තියෙන ප්‍රශ්නාවලියක්, ඔබ අපි අහනවා ඔබ ව්‍යවසායකයෙක්ද නැද්ද? ඔබ ව්‍යවසායකයෙක් නම් අපි ඔබට පෙන්වනවා ඔබ කොතනද ඉන්නේ. ඊළඟට ඔබ ව්‍යවසායකයෙක් නොවන කෙනෙක් නම් ඔබට ව්‍යවසායකයෙක් වෙන්න කොච්චර ඉඩක් තියෙනවද? මේ කියන දේ අපි ගාවට આવොත් දැනගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි කියන්නේ මේ ලියාපදිංචි වීම ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි වීමක්. මොකද මේක අපි ඒකබද්ධ ව්‍යාපෘතියක්. අපි ජය ටීවී විදිහට කරන්නේ මේකට අවශ්‍ය කරන ප්‍රවර්ධනය සහ අවශ්‍ය කරන පසුතලය නිර්මාණය කිරීම. ඒ තමයි සරලව සැකෙවින් මේ කතන්දරය. ඒ කතන්දරය අපි එච්චර කෙටියෙන් මේ මුල් ප්‍රශ්නේදී ඔබට දුන්නේ මේක අදහසක් විදිහට ඔළුව තියාගන්න විතරයි. මොකද 19 ඔබ අනිවාර්යෙන්ම එනවා කියලා අපි දන්නා හින්දා. නැත්නම් ඔබ මේ වැඩසටහන බලන්න අපි ඉස්සරහා ඉඳගන්නේවත් නැති නිසා. නම් ආපහු මේ විරතුංග මහත්මයා දිහාවට යන්නේ කර්මාන්ත සංවර්ධන මණ්ඩලයට IDB එකට ලොකු අවශ්‍යතාවයක් තිබුණා. හැමදාම ලංකාවේ කර්මාන්ත සංවර්ධනය ගැන කතා කරද්දී මේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා කියලා අපි අවබෝධමල්ලාගේ මේ ඉහළ කලමනාකාරීත්වයත් එක්ක කතා කරන හැම වෙලාවකම එයයි කිව්වේ අපිට හැමදාම තේරුණා මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා කියලා. හැබැයි ඒ මොකද්ද කියන හිස්තැන පිරවෙන්නේ අපේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ පූජ්‍ය උඩුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරද්දී මේ ආධ්‍යාත්මික පැතිකඩ කියන එක කියලා. මොකද ඔබතුමා විරතුංග මහත්මයා ඔබතුමාගේ අත්දැකීම් එක්ක දකින්නේ සිරිසර වැඩසටහන මේ ඉන්ඩස්ට්‍රී එක්ස්පෝ එකත් එක්ක සම්බන්ධ වීම ගැන.
ඇතරම මේ ඒක තමයි මේ මොකද මේ විවසායකත්වය කියන්නේම එක්තරා මානසික තත්ත්වයක්. මොකද මනස දියුණු නැති කෙනෙකුට විවසායකෙක් වෙන්න බෑ. ඒක තමයි ඒක මේ බෞද්ධ දර්ශනයේම තියෙන මාතෘකාවක්. මොකද මම මේ ළඟදී ඇත්තටම කියෙව්වා මහගමසේකරයන්ගේ මේ අවසාන ග්‍රන්ථය. එතුමා ලියපු අවසාන ග්‍රන්ථය තමයි මේ ප්‍රබුද්ධ කියලා පද්‍ය ග්‍රන්ථයක්. ඒකේ තියෙනවා යම් කිසි කවියක්. ඒක තමයි මේ පහසු මග කියලා කවියක්. ඒ කවිය හරි සරලයි පහසුයි. ඒ කියන්නේ පහසු මග දෙවියෙක් වීමට දෙවියෙක්මය සිතා ගැන්මය. පහසු මග බුදු කෙනෙක් වීමට බුදු කෙනෙක්මයි සිතා ගැන්මය. සිතා එලෙසට දිවි ගෙවීමයි. ඒ කියන්නේ මේකේ තියෙන ලොකු අර්ථයක්. ඒ කියන්නේ යම් කෙනෙක් ඒක අපි විවසායකත්වයට ගත්තම විවසායක කියන්නේ පහසු මග විවසායකෙක් වීමට විවසායකෙක්මයි සිතා ගැන්මය. මේ සිත කියන එක තමන් විවසායකෙක් කියලා සිතුවිල්ල නැති කෙනෙකුට විවසායකෙක් වෙන්න බෑ. ඒ කියන්නේ මේ චිත්ත ශක්තිය තමන්ගේ, ඒ කියන්නේ අපි දන්නවා මේ ලෝක ධර්මතාවයන් තියෙනවානේ. මේ ලෝක ධර්මතාවය පවතින්නේ අපි අහලා තියෙනවා මේ ධර්මතා පහක් එක්ක. අපි කියනවා ඉතු ධර්මය කියලා. ඒ කියන්නේ යම්කිසි දෙයක් මේ ලෝකෙ පවතින නම් මේ උෂ්ණත්වය, මේ අපි කියන පාරිසරික සාධක පවතින ඕන. ඒක අනුව වෙනස් වෙන්න ඕන. එතකොට මේ විවසායකයත් ඒකට අබ්බැහි වෙන්න. මොකද විවසායකටත් පොදුයි මේ සියලුම මේ ලෝක ධර්මතාවයන් ටික. එතකොට බීජ නියාමයේ කියලා එකක් අපි අහලා තියෙනවා. නියාම ධර්ම පහෙන් බීජ නියාමය. එතකොට බීජ නියාමයේ කියන්නේ තමන් යම්කිසි බීජයක් පැල කරොත් ඒ හටගන්නේ ඒකට අනුකූල ඵලයක් තමයි එන්නේ කියන එක. මොකද පොල් ගහක් පොල් ගෙඩියක් හිටවලා අඹ ගහක් හැදෙන්නේ නැහැනේ. ඒක හැදෙන්නේ පොල් ගහක්මයි. හැදෙන්නේ පොල් ගෙඩියක්මයි. ඒ වගේ මේ විවසායකයා දැනගන්න ඕන තමන්ගේ නිෂ්පාදනය කරද්දී තමන්ගේ නිෂ්පාදනයේ යොදන අමුද්‍රව්‍ය වලින් තමයි මේ නිෂ්පාදනය හැදෙන්නේ. එතකොට මේ නිෂ්පාදනයේ යම් කිසි ප්‍රමිතියකට නැහැ කියන්නේම තමන්ගේ අමුද්‍රව්‍ය වල සහ ක්‍රියාවලියේ වරදක් මිස මේ කර්මයක් නෙවෙයි. මේ හැමදේම අපේ විවසායක හදනවා මේක කර්මය, මේ ප්‍රශ්නය. මොකද ඒක බුද්ධ දර්ශනීයම කියලා තියෙනවා. මේ අපේ මේ ඉතු නියාමය, ඒ වගේම බීජ නියාමය, කම්ම නියාමය, ධර්ම නියාමය සහ චිත්ත නියාමය. චිත්ත නියාමය තමයි බලවත්ම. එතකොට මේ සිතුවිල්ල තුල තමන් විවසායකෙක් කියලා සිතුවිල්ල අරගෙන ඒ විවසායකයත්වයට තියෙන කැරක්ටරිස්ටික් කියලා කියනවා අපි. ඒ විවසායකත්ව කැරක්ටරිස්ටික් අනුගමනය කරන්න ඕන. සිතා එලෙසම දිවි ගෙවීමේ කියලා කියන්නේ. එතකොට තමයි මේ විවසායකත්වය ඇති වෙන්නේ. පොඩියට හරි පටන් ගත්ත ව්‍යාපාරිකේ, ඒ ව්‍යාපාරිකයාගේ විවසායකයෙක් කියන සිතුවිල්ල එයාට ආපුවම එයායි සිතුවිල්ලත් එක්ක විවසායකයාගේ තියෙන කැරක්ටරිස්ටික් ටික අනුගමනය කරනවා. එතකොට ඒක ආධ්‍යාත්මික තත්ත්වයක්. ඒ ආධ්‍යාත්මික තත්ත්වය ගොඩනගන්න නම් මේක මේ අපි මේ ටෙක්නිකලි කියාදෙන මේ ට්‍රාන්ස්ෆෝමේෂන් එක හරිය මදිතව. ඒකට අවශ්‍ය යම් කිසි මේ ආධ්‍යාත්මික සංවර්ධනයක්. ඉතින් ඒකට ඇත්තටම අපේ සභාපතිතුමා සහ අපේ කල්මනාකාරීත්වය කල්පනා කරලා ඩිස්කස් කරලා ඒකට අපි තෝරගත්ත මාර්ගය තමයි මේකේ. මෙතෙන්දි මම හිතන්නේ අපේ විවසායකත්වය ඇත්තටම රටේ සම්පූර්ණ වුණයි කියලා අපි හිතනවා. මම හිතන්නේ ඔබ සියලු දෙනාම මේ ජාත්‍යන්තර ප්‍රදර්ශනයට ඇවිල්ලා මේ සමග සම්බන්ධ වෙලා තමන් කොහොමද විවසායකත්ව මානසිකත්වය හදාගන්නේ කියන එක තමන් හදාගත්තොත් ඒක මම හිතන්නේ රටේ ආර්ථිකයට ඉස්සරහට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ව්‍යවසායකයෙක් වෙන්න ඕනේ, ඔන්ටර්ප්‍රනර් කෙනෙක් වෙන්න ඕනේ. මේ දවසට දකින තැන සමාජ මාධ්‍ය ඇතුලේ වුණත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඇතුලේ වුණත් තියෙන්නේ කොහොම හරි බිස්නස් එකක් පටන් ගන්න. බිස්නස් එකක් පටන් ගන්න තු ගොඩ යන්න බෑ. 9 ඉඳන් 5 වෙනකම් වැඩ කළා ගොඩ යන්න බෑ ජීවිතේ. මේ අදහස අනිවාර්යෙන් අපේ ඔළුවට මේ දවසල ලැබෙමින් තියෙනවා. හැබැයි කරන්නේ කොහොමද? කරත් කමන්නේ. හරියට කරන්නේ කොහොමද කියන එක හොයාගන්න එක තමයි මෙතන තියෙන ලොකුම අභියෝගය. අපි කතා කරමු ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ සිරිසර හා සම්බන්ධ වෙන්නේ කොහොමද? සිරිසර ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024 හා සමග සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා මේ කෙටි විරාමයෙන් පස්සේ.
අපි කතා කරමින් හිටියේ ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024 සිරිසරත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. සිරිසර කියන වැඩසටහන ඇතුලේ අපි හැමතිස්සම කතා කරන්නේ ශ්‍රී ලාංකීය ව්‍යවසායකත්වයේ ආධ්‍යාත්මික හැරවුම වශයෙන්. මොකද අපිට අවශ්‍ය කරන්නේ ටර්නින් පොයින්ට් එකක්. ව්‍යවසායකයෝ බිහි වෙනවා, ඊට පස්සේ නැති වෙනවා, කරගෙන යන්න බැරි වුණාම අතහැරලා දානවා. එහෙම වෙලාවට කවුද පිටිපස්සෙන් ඉන්න සහයෝගය? අපි කියන්නේ මොකක් හරි සපෝට් සිස්ටම් එකක් අවශ්‍යයි කියලා, සහයෝගය ලබා දෙන සිස්ටම් එකක්, ක්‍රමවේදයක් අවශ්‍යයි කියලා. එහෙම එකක් තමයි ලංකාවේ ගොඩක් කලාවට නැත්තේ. ණය දෙන ආයතන තියෙනවා, ඊට පස්සේ මේ ව්‍යවසායකින්ට ආරම්භ කරන්න අපි කියන්නේ ෂෙයාඩ් ඔෆිසස් ලබා දෙන කාර්යාල ලබා දෙන ස්ථාන තියෙනවා. මේ හැමදේම තියෙනවා ලංකාවේ, නැතුව නෙවෙයි. හැබැයි සපෝට් සිස්ටම් එකක් ලංකාවේ ව්‍යවසායකින්ට නැහැ. අන්න ඒක තමයි මේ එකමුතුවත් එක්ක, සිරිසර සහ IDBA එකමුතුවත් එක්ක අපි නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024 පටන් ගන්නවා කියලා මේ විරතුංග මහත්තයා පළවෙනි පිළිතුරේදී කිව්වා 18 පටන් ගන්නවා කියලා. ඒකෙදි එතුමා විශේෂ වැඩක් 18 වෙනද වෙනවා කියන එක කියාගෙන ආවා. මම තමයි බාධා කළේ. අපි ආපහු එතනට යන්. මොකද මේ ලංකාවේ දේශීයව එකලස් කරන වාහන හා සම්බන්ධව 18 වෙනද වෙන විශේෂ වැඩේ. ඔව්, ඇත්තටම අපි ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ නිෂ්පාදනය කරපු සහ එකලස් කරපු රථවාහන ශාල ප්‍රමාණයක් තියෙනවා. අපේ පාරිභෝගික සමහර අය අඳුරන්නේ නැහැ මොනවද මේ කරන්නේ කියලා. මොකද අවුරුදු ගානකින් අපේ රටේ වාහන අපි ආනයනය කරෙත් නැහැනේ. ඒ හින්දා ඒ අතරතුර අපි එක අවස්ථාවක් අරගත්තා දේශීය කර්මාන්තය සංවර්ධනය කරන්න ඒ වෙනුවෙන්. මොකද ඒකට ලෝකයේ විදේශ වෙළඳපොලේ විශාල ඉල්ලුමක් තියෙනවා. අපි හිතනවා අපේ මේ තියෙන ආර්ථික පසුබෑමට යම්කිසි රුකුලක් වෙයි අනාගතයේදී මේ විදේශ වෙළඳපොල අත්පත් කර ගැනීම මේ අපේ රථවාහන අංශයෙන් කියන එක. මොකද ඒකේ ගොඩාක් අපට කර්මාන්තකරුවන් ඉස්සරහට බී කරන්න පුළුවන්, ව්‍යවසායකයන් විශාල ප්‍රමාණයක්. මොකද අපි ගන්න වාහනයක් ගත්තම අමතර කොටස් ඒ කියන්නේ 2000ක් විතර තියෙනවා. ඉතින් ආයෙ එක ආයතනයකට පුළුවන් ගොඩක් වෙලාවට එක අමතර කොටසක් හදන්න. මේව එකලස් කළා තමයි අන්තිමට වාහනයක් බවට පත් වෙන්නේ. එහෙම වාහන හදපු වාහන 200ක් පමණ එදාට ඔබ සියලු දෙනාට දැක බලා ගන්න පුළුවන්. ඒ සියලු වාහන ඇතරම කොළඹ يعني ගෝල් ෆේස් එකේ ඉඳලා කොටුව හරහා අපි ටෙක්නිකල් හන්දියෙන් පංචිකාවත්ත, මරදාන, පුංචි බොරැල්ල එතකොට තනත්ත වට රවුමෙන් බෞද්ධාලෝක මාවත හරහා BMICH 18 හවස එනවා. ඒ සියලුම දේ ඊට පස්සේ 19 වෙනිදා අපේ ඇත්තටම එක්සිබිෂන් එක පටන් ගන්න, ජාත්‍යන්තර එක්සිබිෂන් එක. මේ එක්සිබිෂන් එකේ මූලාරම්භයේ එදා තමයි 18 පටන් අරගෙන අපි 23 දක්වා යනවා මේක. එතකොට ඕනම එකක ඒ පටන් ගැම්ම ශක්තිමත් වෙන්න ඕන, ෆවුන්ඩේෂන් එක හොඳ වෙන්න ඕනේ. එහෙනම් තමයි අපි මේ 18 මිද හරි ශක්තිමත් ෆවුන්ඩේෂන් එකක් මේ කර්මාන්ත ප්‍රදර්ශනයේ අපි දාලා තියෙනවා. එතකොට ඒ සියලු දේ, එතකොට මේ සියලුම පාරිභෝගිකයන් සහ සියලු රටවාසීන්, ජාත්‍යන්තරයේ ඉන්න ප්‍රජාව සියලු දෙනා මේ 18 වෙනිදා මේකට ඇස් යොමු කළා තියෙන්නේ. එතකොට 19 වෙනිදා මේකේ ක්‍රියාකාරකම් පටන් ගන්නවා. ඒ ක්‍රියාකාරකම් තමයි අපි එක්සිබිෂන් එක BMICH ගේ උදේ මෙහාමාට පටන් ගත්තම ඒ සියලු එක්සිබිෂන් කුටි අපි හිතමු 1300කට අධික ප්‍රමාණයක් අපේ මේ ව්‍යවසායකයන්ගේ සහ ජාත්‍යන්තර සහ ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ව්‍යවසායකයන්ගේ කර්මාන්ත කුටි තියෙනවා නිෂ්පාදනය ප්‍රදර්ශනය කරන. ඉතින් මේක බලන අතරතුරේ තමන්ට හිතෙනවා නම් තමන්ගේ ඒකේ තාක්ෂණික දැනුම එක එක දේවල් මේ තමන්ගේ සංවර්ධනය කරන අඩුපාඩු තියෙනවා නම් අන්න ඒවට හරියන විදියට අපි ජාත්‍යන්තර ලෙවල් එකේ අපි ඒවට වැඩසටහන් ප්‍රමාණයක් අපි සංවිධානය කරලා තිනවා. නිරන්තරයෙන්ම ඒ වැඩසටහන් දවස් 5ෙම යනවා. අපි මේ විශේෂයෙන්ම මේ අමතර කොටස් හදන්න කැමැත්තක් දක්වන කර්මාන්තකරුවන් ඉන්නවා නම්, දැනට කරන අය ඉන්නවා නම්, ඒවැයි නීති රීති කොහොමද, ඒවැයි තියෙන තත්ත්ව සහතික ගන්නෙ කොහොමද, ඒව ඉස්සරහට සංවර්ධනය කරන්නෙ කොහොමද, ඒ වගේම ඉතින් අප මේ ප්‍රෝග්‍රෑම් එක සමග තිරසාර වැඩසටහන සමග එකතු වෙලා ඒ අයටත් පුළුවන් තමන්ගේ ආධ්‍යාත්මයත් ඒකත් එක්කම සංවර්ධනය කරගෙන කොතනටද යන්නේ කියලා බලන්න. මොකද අපි කිව්වා, මොකද ව්‍යවසායකත්වය කියන්නේම තමන්ගේ මේ මානසික තත්ත්වයක් يعني ආධ්‍යාත්මය දිනු කරගත යුතු වෙතෙන්ට ඒකත් සංවර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේම අපි අලුත් දෙයක් මේ අවුරුද්දේ පටන් ගත්තා. ඒ කියන්නේ මේ ලෝකයේ මේ වෙනකොට අපි තීරණය කළා තියෙනවා, අපි විතරක් නෙමෙයි මුළු ලෝකෙම, අපිත් මේ අර
මේ පාරිසරික සාධක මේ තිරසර විදියට පවත්වාගෙන යන්න ඕන කියන එක. ඒක අපි කියනවා ග්‍රීන් ඉන්ඩස්ට්‍රියලයිසේෂන් කියලා අපි කියනවා ලෝකයන් හෙතෙන්ට. අපි එහෙම ග්‍රීන් ට්‍රාන්ස්ෆෝමේෂන් එකක ඉන්නේ. මොකද අපි දන්නවා අපි මේ වෙනකොටත් අපි අපේ මුළු ආර්ථිකයම රැඳිලා තියෙන්නේ ෆොසිල් ෆියුල් මත. ඒ කියන්නේ මේ ඉන්ධන මත තමයි අපේ ආර්ථිකය. අපි සියලු ක්‍රියාකාරකම් ගත්තොත් අපි කන බොන යන එන හැම දෙයක්ම අපි ඉන්න තැන සියලු දේ මූලාරම්භය වෙන්නේ එනර්ජි එක. ඒ කියන්නේ ශක්තිය. මේ ශක්තිය කියන්නේ දැනට මේ වෙනකොට ෆොසිල් ෆියුල් මත පදනම් වූ ආර්ථිකයක් තමයි අපේ අපි ලෝකෙම තියෙන්නේ. එතකොට මේකට වයස අපි හිතුවොත් ඇත්තටම අවුරුදු 200යි වෙන්නේ. මේ ෆොසිල් ෆියුල් මත හැදිච්ච ඉකොනොමියකට අවුරුදු 200යි. එතකොට මේ ලෝකයේ වයස ගත්තොත් අවුරුදු බිලියන ගාණක්. එහෙනම් මෙන්න මේ ෆොසිල් ෆියුල් මත හැදිච්ච ආර්ථිකය මේ ලෝකෙම පිළි අරන් තියෙන මේක තිරසර ආර්ථික දැක්මක් නෙවෙයි කියන එක. එතන මේ ලෝකේ ඇත්තටම අපට ගොඩක් මේ පාරිසරික සාධක මත මේ තිබ්බ හානි වලට ගොඩක් හේතුන් ඒවයි කියලා පිළි අරන් තියෙනවා. එතකොට අපි කල්පනා කරලා මේ ලෝකේ හදලා තියෙනවා තිරසර සංවර්ධන ඉලක්ක කියලා කියන සස්ටේනබල් ඩෙවලොප්මන්ට් ගෝල්ස් කියලා අපි ගෝල්ස් 17ක් ගැන කතා කරනවා. එතකොට මෙතෙන්ට මේ ට්‍රාන්ස්ෆෝම් කරගන්න ඕන මේ තියෙන ඉන්ඩස්ට්‍රි එක. ඒකට අපි කියනවා ෆොසිල් ෆියුල් එනර්ජි ටු ග්‍රීන් එනර්ජි ට්‍රාන්ස්ෆෝමේෂන් කියලා. එතකොට මේ ට්‍රාන්ස්ෆෝමේෂන් එකට මුළු ලෝකෙම හැඩගැහෙන හින්දා අපේ ශ්‍රී ලංකාවත් අපි එතෙන්ට යොමු කරන්න කටයුතු කරලා තියෙනවා. ඒකේ මූල ආරම්භයක් හැටියට මේ ජාත්‍යන්තර ප්‍රදර්ශනයේ සමගාමීව ග්‍රීන් ඉන්ඩස්ට්‍රියලයිසේෂන් කන්ෆරන්ස් එකක් අපි සිම්පෝසියම් එකක් ලෑස්ති කරලා තිනවා 21 22 දවස් දෙකේ. එතකොට ඒක ජාත්‍යන්තර සහ දේශීය මේ වෙනුවෙන් ඒ කියන්නේ ග්‍රීන් ඉන්ඩස්ට්‍රියලයිසේෂන් වලට ඉනිෂියේට් කරපු මූලාරම්භයක් හදපු ආයතන සහ ඒගොල්ලන්ගේ දැක්ම ගෙනල්ලා අපි ඒවා සාධක සාකච්ඡා කරලා ඒගොල්ලන්ගේ දැනුමත් වැඩි කරලා ඒගොල්ලෝ කොතනටද ගිහිල්ලා තියෙන්නේ මොන විදිහටද අපි කාබන් ෆුට්ප්‍රින්ට් එක සීරෝ කරන්නේ කියන ටෙක්නික්ස් ඒගොල්ලන්ට කියා දීලා ඒවා සහ මනින්නේ කොහොමද ජාත්‍යන්තර ප්‍රමිතීන් කොහොමද ඒවට ඒගොල්ලෝ කරපු වැඩසටහන් මොනවද ඒ වෙනුවෙන් සාධක හොයලා මේ වෙනකොට මේ රටේ විශාල කර්මාන්ත ප්‍රමාණයක් ඒ වෙනුවෙන් වැඩ කරගෙන යනවා. අපි මේ වැඩ කර අයගේ මේ තිරසර සංවර්ධනය වෙනුවෙන් වැඩ කරපු කර්මාන්ත අගය කිරීම අපි මෙතෙන්දි සලකනවා. හොඳටම ඒ කියන්නේ විශාල වශයෙන් දායකත්වයක් දක්වපු අය අපි තෝරලා ඒ අයට අපි දිරිගැන්වීමක් හැටියට යම්කිසි සහතික ප්‍රදානයකුත් එදාට අපි ඒ සම්බන්ධ වෙලා අපි ඒක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තව අපි දින මේ ලංකාවේ අපි කතා වෙනවා මේ නව නිෂ්පාදන ගැන. එතකොට මේ පාසල් මට්ටමේ, එතකොට විශ්වවිද්‍යාල මට්ටමේ, ඒ වගේම කාර්මික සංවර්ධන, ඒ කියන්නේ අපි කර්මාන්ත, ඒ වගේම කාර්මික ආයතන, ටෙක්නිකල් කොලේජ් කියලා කියන ඒ වගේ. ඊට පස්සේ ඉන්ඩස්ට්‍රීස් වල මේ ව්‍යවසායකයන්, ඒ වගේම සියලුම ප්‍රජාව එක එක නිර්මාණ කරලා තියෙනවා මේ තත්ත්වයට යටතේ. එතන මේ නිර්මාණ වලට ඇත්තටම වෙළඳ පොළ දක්වා ගෙන යන්න යම්කිසි සහයක් අවශ්‍යයි. ඉතින් අපි අය ඔක්කොම ලංකාවේ ඉන්න අය එකතු කරලා අපි ඉනෝවේෂන් එරීනා කියලා අපි නව උත්පාදන ප්‍රදර්ශනයක් තියෙනවා. ඒතර ඒ කුටියක් තියෙනවා වෙනමම. ඒකත් ඔබලා සිරිදුනාට නරඹන්න පුළුවන් 19 වෙනිදා ඉඳලා. මෙතෙන්දී පුළුවන් ඒ යම්කිසි කර්මාන්ත ආරම්භ කරන අයට ඒ අවශ්‍ය තාක්ෂණය සහ ඒ තිබ්බ ඉනෝවේෂන් නව සොයා ගැනීම යම් තමන්ට අත්පත් කරගන්න තමන් එක ඒකත් එක්ක නිෂ්පාදනයක් කරන්න. එහෙම නැත්නම් තමන්ටත් ඉස්සරහට ඒ වගේ දේවල් කරන්න යම්කිසි සිතුවිල්ල පහල කරගන්නත් පුළුවන්. ඒ වගේ මොනවද කරලා තින්නේ කියලා බලාගන්නත් පුළුවන්. ඒ වගේම තවත් විශාල කියන්නේ අපි කියන්නේ තාක්ෂණික ප්‍රෝග්‍රෑම් වැඩසටහන් මේ 2019 ඉඳලා 23 දක්වාම හැමදාම තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු කර්මාන්තයක් ඇති කිරීමට මොනවද කරගන්න ඕන, ඒ වගේම නව තාක්ෂණ ක්‍රම මොනවද, ඒ වගේම අපේ IT සෙක්ටර් එක, ඒ කියන්නේ අපි කියනවා දැන් ඉස්සරහට එනකොට මේ ඩිජිටල් තාක්ෂණය කොහොමද කර්මාන්තවලට යොදාගන්නේ, අපි කියන රොබොටික් තාක්ෂණය කොහොමද කර්මාන්තවලට තමන්ගේ යොදාගන්නේ, ඒ වගේ වැඩසටහන් විශාල ප්‍රමාණයක් මේ කර්මාන්ත ප්‍රදර්ශනය තුළ තියෙනවා. ඉතින් ඔබට මේක අංග සම්පූර්ණ ප්‍රදර්ශනයක්. දවස් පහක සිද්ධ වෙන දේවල් කොහොමද ඉතින් අපි මේ විනාඩි 5-10ක් ඇතුළත කියන්නේ නේද? ඔබ මේ දවස් පහ ඇතුලේ ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024ත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. මේවා බොහොම සජීව ලෙසින් දකින්න හැකියාව, අත්විඳින්න හැකියාව තියෙන්නේ ඔබටම නිසා.
දැන් විලසුංග මහත්මය සඳහන් කරපු ඒවත් එක කවුරු හරි මේ චිත්‍රාංග කල්පනා කරන්න පුළුවන්. සිරිසර කුටි අංක 55ට 55 වන් හරිනේ 55ට ආවොත් එහෙම මොනවද දකින්න හම්බ වෙන්නේ සහ මොනවද කරන්න හම්බ වෙන්නේ? අර ඔබ කියපු ලියාපදිංචි වීම හැරුණා. මොකද මේ සිරිසරෙන් අපි කියන්නේ අපි ආධ්‍යාත්මික හැරවුම නිර්මාණය කරනවා කියලානේ. එතකොට එහෙම දෙයක් එදාට කුටි අංක 55 ඇතුළේ දකින්න හම්බ වෙන්නේ නැද්ද? මෙහෙමයි, හොඳ ප්‍රශ්නයක්. දැන් හැමෝම බලාපොරොත්තු වෙන මූලික අරමුණක් තියෙනවනේ අපිත් එකතු වෙලා සිරිසර ව්‍යාපෘතියත් එක්ක ව්‍යවසායකයෙක් විදිහට ගමන කොහොමද කියලා කාරණා කිහිපයක් සිද්ධ වෙනවා අංශි. ඒ තමයි අපි ජුනි 19 20 21 22 23 ඔය කියන දවස් පහ අංක 55 කොටියට ඔබ ආවහම විශේෂයෙන්ම දැන් මේ වෙද්දිත් ලෑස්ති වෙලා ඇති එක්ස්පෝ බලන්න යමු කියලා බොහෝ දෙනා සූදානම් වෙලා ඇති. දැන් ඔබ ව්‍යවසායකයෙක් නම් අපි කිව්වා අපි ඔබට යම්කිසි මැන බැලීමක් කරන්න ක්‍රමයක් දෙනවා. ඊළඟට තව ක්‍රමයක් තියෙනවා. අපි මේ දවස් පහ තුළ ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ වැඩමවීමෙන් විශේෂ ධර්ම සාකච්ඡා මාලාවක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට අපි සැලසුම් කළ තියෙන හවස 4 ඒ සඳහා අදාළ ස්ථානය සහ වැඩි විස්තර අපි ඉදිරියේදී ජය ටීවී ඔස්සේ ඔබට කියන්න බලාපොරොත්තු වෙනවා. එතකොට එතන තියෙන සාමාන්‍ය ව්‍යවසායකයන්ගේ ප්‍රශ්න, මනෝභාවයත් එක්ක තියෙන ප්‍රශ්න, ඒව කතාබහ කරන වේදිකාවක් බවට නැත්තම් ඒ සඳහා අවශ්‍ය කරන මගක් ලබා ගන්න වේදිකාවක් බවට පත් වෙනවා. දැන් අපේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරල්තුමා සඳහන් කරා සිම්පෝසියම් කීපයක් තියෙනවා. ඒ වගේ සෙමිනාස් කීපයක් යද්දී අපි ලෑස්ති කරන එක තමයි ධර්මය ඔස්සේ ඒ එන අයට තමන්ගේ ප්‍රශ්න ටික ඉදිරිපත් කරන්න යම්කිසි වටපිටාවක් නිර්මාණය කරන එක. ඊළඟට අංශි අපි ගාවට එනවනේ දැන් විශේෂයෙන්ම ව්‍යවසායකයෝ. ඊළඟට IDB එකත් එකතු වෙලා එක්ස්පෝ එකේ ඉන්න දේශීය ව්‍යවසායකයෝ ඉන්නවා. දැන් මෙතුමා වැඩි වශයෙන්ම කතා කරපු කාරණාව තමයි අපේ දේශීය ව්‍යවසායකයා. එයා කොහොමද යමක් අපේ රටේ නපනයනය කරන මට්ටමට ඩෙවලොප් කරගන්නේ? ඒකනේ ජය ටීවී එකේ සහ IDB එකමුතුවේ ප්‍රධානතම ඉලක්කය. එතකොට එහෙමදී අපි බලාපොරොත්තු වෙනම දිරිගැන්වීමක් කරන්න. දැන් අපි ටෙලිවිෂන් නාලිකාවක් විදිහට අපේ බලාපොරොත්තුව තමයි ඔබට අවශ්‍ය කරන ප්‍රචාරණය සඳහා අවශ්‍ය කරන මඟ පෙන්වීම අපිට හොඳින්ම කරන්න පුළුවන්. එතකොට දවස් පහක් තියෙනවා. ව්‍යවසායක ඔබට හැකියාව තියෙනවා අපි දිනුම් වැඩිමක් කරන්න බලාපොරොත්තු වෙනවා අනුෂි. එතකොට පුළුවන් මොනවද දෙන්නේ? කියන්නේ මුදල් තෑගිද වෙනත් තෑගිද එහෙමද? මේ ගුවන් කාලය අපි වෙන් කරනවා යායෙන්. තමන්ගේ බිස්නස් එක ගැන රටට කියන්න. ඒ තුල තමයි يعني මේ ප්‍රචාරණය කරන්න වේදිකාවක් නිර්මාණය කළ දෙනවා. මං හිතන්නේ ඔබ හොඳ ආකාරවම දන්නවා ටෙලිවිෂන් නාලිකාවක තත්පර ගානක දැන්වීමක් ප්‍රචාරය කරන්න කොච්චර අභියෝගාත්මක කාරණාවක්ද කියලා. එතකොට අපේ රටේ ඉන්න දේශීය ව්‍යවසායකයෙක් වෙනුවෙන් ඒ හම්බෙන අවස්ථාව එතාම විශේෂ අවස්ථාව. අපි 5 දෙනෙක් තෝරනවා දවස් 5. අපි දැනට සැලසුම් කරලා තියෙන්නේ රාත්‍රී 7:55ට අපි සජීවීව දෙන්න බලාපොරොත්තු වෙනවා. BMI සේච්චක ඉඳලා විකාශය කරන්න බලාපොරොත්තු වෙනවා දිනුම් මැදීම. එතකොට අපි එතනින් තෝරලා විනාඩි 30ක වැඩසටහන සහ තවත් ප්‍රචාරණ අවස්ථා කිහිපයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව එදාට ඉන්න අපේ ව්‍යවසායකයන් සඳහා අවශ්‍ය කරන තවත් ප්‍රචාරණය සඳහා අවශ්‍ය කරන මාර්ගෝපදේශණය ලබා දෙන්න ජය ටීවී සෝදානම්. ඉතින් කියන්න තියෙන්නේ කුටි අංක 55 එන්න ඕන ඇවිල්ලා ලියාපදිංචි වෙන්න මේ IDBA ජය ටීවී සිරිසර ව්‍යාපෘති ඔබ ලියාපදිංචි වෙන්න. එතකොට ඔබ ව්‍යාපාරයක් ඉදිරියට කරගෙන යද්දී අධ්‍යාත්මිකව මොන යම්ම හෝ ගැටලුවක් එද්දී අපි ඉන්නවා සිරිසර ව්‍යාපෘතිය විදියට. දවස් 5ම 55ට આવත් ප්‍රශ්නයක් නැහැ. දවස් 5ම වාසිදායක දේවල් බොහොමයක් උඹට තියෙනවා. අර කිව්වත් වගේ මේ ඇඩ්වර්ටයිසින් කියන දේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා සැහෙන මදන අභියෝගාත්මක කාරණාවක්. බොහෝ දෙනා දැන් සමාජ මාධ්‍ය දිහාවටත් හැරෙන්නේ මේක මේ රූපවාහිනී මාධ්‍ය ඇතුලේ හරි මිල අධික සහ වැඩ අධික වැඩක් නිසා. මොකද මිල නම් සැහෙන අධිකයි. මොකද මේ කමර්ෂල් එකක් නිර්මාණය කරන්න ඕනේ. සැහෙන ලොකු කර්තව්‍යයක් තියෙනවා, ක්‍රියාවලියක් තියෙනවා මේ ප්‍රචාරණය කියන කාරණය පිටිපස්සේ. ඒකටත් උදව් කරන්න දවස් 5ම 55ට આવොත් අපි බලාගෙන ඉන්නවා ඔබට උදව් කරන්න.
ඒ ප්‍රචාරණ විදිය වගේම අධ්‍යාත්මික පැත්තෙන් අපි කොහොමත් කරන්න බලාපොරොත්තු වෙනවා. මම කිව්ව සපෝට් සිස්ටම් එක නිර්මාණය කිරීමත් සිද්ධ වෙනවා. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා, මම ආපහු ඔබතුමා දිහාවට එනවා. මම මේක කලින් දවසේ අපේ වැඩසටහන් දිත් ඇහුවා. නමුත් මම හිතුව ඔබතුමාගෙන මේක මම ඇහුවා නම් හොඳයි කියලා. පෞද්ගලිකව ඔබතුමාගේ අත්දැකීම් එක ගත්තහම ලංකාවේ කර්මාන්තකරුවෝ ව්‍යවසායකයෝ ඔබතුමාට ඕනෑ තරම් උණ ගැහිලා ඇති, කතා බහ කරලා ඇති. මෙහෙම වෙලාවක කවුරුම හරි කෙනෙක් ඇහුවොත් එහෙම සිරිසර වගේ වැඩපිළිවෙලක්, එහෙම නැත්නම් මේ ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් අවශ්‍යතාවයක් තියෙනවද ලංකා ව්‍යවසායකින්ට? නැත්නම් තියෙන්නේ ප්‍රාග්ධනය ප්‍රශ්න, ප්‍රචාරණයේ ප්‍රශ්න, මේ වගේ දේවල් විතරයිද? මෙහෙම කවුරු හරි ප්‍රශ්න කරොත් ඔබතුමාගේ අත්දැකීම් ඇසුරෙන් වීරතුංග මහත්මයා මං කැමති පිළිතුරක් දෙනවා නම් ඉගෙන. ඇත්තටම අපි හිතනවා මේ රටේ ව්‍යවසායකයන්ගේ වාසනාවට වෙන්නේ නැති මේ ජයටීවී සමග සම්බන්ධ වෙන්නේ නැති කියලා. මොකද අපි මේක අපි තියරි අනුව මේ ව්‍යවසායකත්වය කියන එකම ඉගෙන ගන්නෙම යම් කිසි මානසික තත්ත්වයක් කියලා. ඒ කියන්නේ තමන්ගේ මනස එතෙන්ට දියුණු නොකරගත්තොත් ඒ දියුණු කරගන්න ප්‍රමාණයට තමයි ව්‍යවසායකත්වය දියුණු වෙන්නේ. ඒ කර්මාන්තය දියුණු වෙන්නේ තමන්ගේ මානසික මට්ටමත් එක්ක. එහෙම මොකද චිත්ත ශක්තියෙන් තමන්ගේ වපසරිය, තමන්ගේ කර්මාන්තය මවා ගන්න බැරි කෙනෙකුට, ඒ ඩ්‍රීම් එකක් නැති කෙනෙකුට ඒ කර්මාන්තය එතෙන්ට ගෙනියන්න බෑ. ඒ ලෝකෙ දකින්න පුළුවන් වෙන්න ඕන තමන්ගේ කර්මාන්තය මොන විදිහටද අනාගතයේ තියෙන්නේ කියලා. මේ දැක්ම හැදෙන්නම තමන්ගේ විශාල විදිහට තමන්ගේ ආධ්‍යාත්මය දියුණු වේ යුතුයි. මොකද ලෝකේ අපි දැකලා තියෙනවා අපේ ව්‍යවසායකයන් හම්බුනහම ලොකු වෙනසක් තියෙනවා. මේ ආධ්‍යාත්මික පැත්තෙන් දියුණුව ලබන ව්‍යවසායකයා තමන්ගේ කර්මාන්තය දියුණු කරගෙන තියෙනවා. ඒක ලෝක ස්වභාවය. එතකොට එහෙම නැති කෙනෙකුට නිකන් බිස්නස් එකක් තමයි කරගෙන ඉන්නේ. මොකද බිස්නස් මොකද ව්‍යවසායකය කියන්නේ තමන්ගේ මේ ලෝකේ ව්‍යාපාර පරිසරයේ තියෙන අභියෝග ජය ගැනීම සඳහා අපි කියනවා අර පර්සවරන්ස් ඇටිටියුඩ් එකක් තියෙන්න ඕන කියලා. ඒ කියන්නේ නොබසුපත් වීරිය. ඒ වීරිය අතාරින්න බෑ. ඒක තමන්ගේ මානසිකත්වය තුළ හැදෙන වීරියක්. මොකද අපි කියනවානේ නිවන් දකින්න, දැන් ධර්මයේ කියනවානේ නිවන් දකින්න වීරිය තියෙන්න ඕන කියලා. වීරිය නැති කෙනෙකුට නිවන් දකින්න බෑනේ. ඒතකොට ඕනම දෙයක් අපි පොඩි කාලේ ඉඳන් කරනකොට ඒ අපේ හිතේ ඇතිවිය යුතු පර්සවරන් ඇටිටියුඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ ධනාත්මක සිතුවිල්ලට එහා ගියපු සිතුවිල්ලක් අවශ්‍යයි තමන් මේක අතාරින්න නැතුව කරනවා කියන එක. අන්න මේක මේ ආධ්‍යාත්මික සිතුවිල්ල තමන්ගේ සිත තුළ ඇති වුණ නැත්නම් කිසිම ව්‍යාපාරයක් කරන්න බෑ කිසිම ව්‍යාපාරිකයෙකුට. එතකොට එතනම තමයි මේ ව්‍යවසායකත්වය ගොඩ නැගෙන්නේ. ඒක තමයි අර බිස්නස්මන් සහ එන්ටර්ප්‍රිනර් අතර වෙනස, ප්‍රධානම වෙනස. ඒතකොට එයාට මොකද ඕනම රිස්ක් එකක් තමන්ට තියෙන අනාගතයේ දකින්න දෙයක්, ඒක තමන්ගේ අනාගතයේ තියෙන එක වර්තමානයට ගෙනල්ලා තමන් කොහොමද ඒක විශ්ලේෂණය කරගන්නේ කියන එක මානසික තත්ත්වයේ ගොඩනැගීම සඳහා මේ ආධ්‍යාත්මික දියුණුව මං හිතන්නේ මේ ප්‍රෝග්‍රෑම් මේ වැඩසටහනත් එක්ක මං හිතන්නේ අපේ කර්මාන්තකරුවා අනාගතයේදී සම්පූර්ණ වෙයි කියලා මම හිතනවා. බොහෝමයක් දේවල් ඔබට නිර්මාණය කරලා දෙන්න පුළුවන්. හැබැයි ඔබ විසින් අර ඔන්ටර්ප්‍රිනර් කෙනෙක් විදිහට නිර්මාණය කරගන්න ඕන දේවල් අපිට කියන්න විතරයි ඔබට පුළුවන්. ඒ දේවල් වලට අවශ්‍ය කරන සපෝට් එක තල්ලු ඔබට ලබා දෙන්න අපිට පුළුවන්. හැබැයි මේ වැඩේ තියෙන්නේ ඔබේ අතේ. ඒ නිසා හිත හදාගෙන ඔබ ලෑස්ති කියලා මේ වැඩේ මුල ඉඳන් අගටම සම්පූර්ණ කරන්න. ඔබ ලෑස්ති කියලා හිත හදාගෙන එන්න ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ වෙත 19 වෙනිදා ඉඳන් 23 වෙනිදා වෙනකන්. අපි අපෝ කෙටි විරාමයකට යනවා. විරාමෙන් පස්සේ කතා කරමු කොහොමද මේකත් එක්ක ඔබේ අනාගතය නිර්මාණය කරන්න අපි ලෑස්ති වෙන්නේ කියලා. කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ත විරුතුංග මහතා සහ ජයටිවි ව්‍යාපෘති අංශයේ ප්‍රධානී චිත්‍රාංග දිද්දෙනි අපේ ආදරණීය සහෝදරයත් එක්ක අපි කතා කරමින් හිටියේ මේ ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024ත් එක්ක කොහොමද සිරිසර සම්බන්ධ වෙන්නේ කියන එක. ඒකට ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024 ඇතුලේ මොනවද වෙන්නේ කියන එක ගැනත් අපි දැනගත්තා. සිරිසර කුටි අංක 55 ඇතුලේ මොනවද වෙන්නේ කියන එකත් අපි දැනගත්තා.
දැන් මේ දෙකත් එක්ක ඉරතුංග මහත්මයා ගැන කතාව නැවැත්තුව ඒක නිසා චිත්‍රාංග දිහාවට එන්නම්. චිත්‍රාංග අපි හැමතිස්සෙම කියන දෙයක් තමයි මේ අපි රූපවාහිනී නාලිකාවක් විදිහට කටයුතු කරපු අවුරුදු ගාන ඇතුලේ අපි අපිට බොහොම ආඩම්බරෙන් හැමදාම කියන්න පුළුවන්කම තිබ්බා. අපි දැක්මක් එක්ක වැඩ කරපු නාලිකාවක් කියලා. සහ ඒක මේ හැරෙන හැරෙන පැත්තට අවශ්‍ය අවශ්‍ය වෙලාවට වෙනස් කර කර ගියේ නැති නාලිකාවක් කියලා. ඒක නිසා අපිට පොරොන්දුවක් දෙන්න කිසි බයක් නැහැ. මේ අය බොහොම විශ්වාස කරනවා අපි දෙන පොරොන්දු. මොනවාද ඉන්ඩස්ට්‍රී එක්ස්පෝ 2024 ඔබට අපි කෝ අපි දත්ත එකතු කරනවා. අපි කෝ අපි ලියාපදිංචි කරගන්නවා. මොනවද මේ ලියාපදිංචිය තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ? මොකද්ද මේ අනාගතය වෙනුවෙන් අපි නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන වැඩපිළිවෙල මේ එකතු කරගන්න ඩේටාබේස් එක ඇතුලේ? ඔකට මෙහෙම උත්තරයක් දෙන්න පුළුවන්. දැන් මේ ටෙලිවිෂන්නේ උඩදුම්බර කාශ්‍යප හාමුදුරුවෝ රූපවාහිනී නාලිකාවක් නිර්මාණය කළේ ඇයි? මේට අවුරුදු 4කට කලින් අපි දැන් අනුශේ අවුරුදු 4.5ක් ගත කරලා තියෙනවා. එතකොට මේ ඇවිල්ලා ධර්මය සමාජගත කරන්න තියෙන විවිධ වූ ප්‍රවේශයන් තමයි අපි ජය ටීවී විදිහට නියෝජනය කරන්නේ. අපි දැන් මේ සිරිසර සහ තවත් වැඩසටහන් ගණනාවක් තුළින් ඉදිරියේදී ඔබට නියෝජනය වෙන්නේ ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජ ව්‍යවසායකයා කියන අපේ ප්‍රතිරූපය. එතකොට මේ වගේ ප්‍රතිරූප ගණනාවක් ජය ටීවී සතුව තියෙනවා. ඉතින් අර කිව්වා වගේ අපි මේ දක්වා හැම කාල සීමාවක් තුළදීම අපේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ධර්මය ක්‍රමානුකූලව ඊළඟට මේ තියෙන නූතන කලා නිර්මාණයන් එක්ක ටෙලිවිෂන් එක්ක සමීප කිරීමේ කාර්යය තමයි කරන්නේ. එතකොට අපේ උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයත් එක්ක ඒ වගේම IDB ආයතනයේ සභාපතිතුමා වෛද්‍ය සාරංග අලහප්පෙරුම්තුමා සහ මෙතුමන්ලා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය මේ හැමෝම එකතු වෙලා තියෙන්නේ. මෙතුමන්ලා විශේෂයෙන්ම සඳහන් කරපු කාරණාවක් තමයි අපි හැමදාම මඟ පෙන්වනවා. මේ හැම දෙයක් කරත් මිනිස්සුන්ට හැමතිස්සෙම අඩුවක් තියෙනවා. මේ අඩුව තමයි අධ්‍යාත්මය, තමන්ගේ තියෙන self confidence. මේ හැම දෙයක්ම වර්ධනය කරගන්න මොකක් හරි වැඩපිළිවෙලක් ඕන කියන එක. අනේ මොකක් හරි වැඩපිළිවෙල කියන එකට අපිට ඉස්සරහට නමක් තියෙනවා. ඒ තමයි සිරිසර. එතකොට අපිත් එක්ක එදාට ලියාපදිංචි වෙන හැමෝටම හැකියාව තියෙනවා ඉදිරි අනාගතයේදී තමන් ව්‍යාපාරයේ මොනයම්ම හෝ තීරණාත්මක අවධියක් පසු කරද්දී අවශ්‍ය කරන මාර්ගෝපදේශනය ලබා ගන්න පුළුවන්. ඊළඟට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා IDB සමග එකතු වෙලා කෙලින්ම විහාරස්ථාන මූලික කරගෙන වැඩසටහන් ආරම්භ කරන්න. මොකද ගමනේ අපි කියන්නේ අපේ ඉතිහාසය ඉඳන් කියනවනේ ගම මූලික වෙලා පන්සල මූලික වෙලා තිබුණු සමාජයක්නේ. එතකොට අන්නේ එතන ඉඳලා පන්සල කියන්නේ බෞද්ධයන්ට තමන්ගේ ව්‍යවසාය වර්ධනය කරගන්න ධර්මයත් එක්ක ගලපලා දෙන තනක් බවට පත් කරන්න අවශ්‍ය කරන මෙහෙයුමේ ආරම්භය තමයි මේ විදිහට අපි එක්ස්පෝ එක යම්කිසි පර්යේෂණයක් කරලා දත්ත ටිකක් එකතු කරගන්නේ. ඒකින්ද මේ ලොකු පෙරලියක් ඇති කරන්න අවශ්‍ය කරන මේ මාර්ගය තමයි අනුෂි මේ විදිහට නිර්මාණය වෙන්නේ. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා මම ඔබතුමා දිහාට නෑ ඒ උත්තරෙත් එක්ක ඉන්ඩස්ට්‍රී එක්ස්පෝ 2024 කියන්නේ සියල්ලම නෙවෙයි කර්මාන්ත සංවර්ධන මණ්ඩලයට කරන්න පුළුවන් දැවැන්ත වපසරියක වැඩ කොටසක් ඇතුලේ ලබා දෙන දවස් 5ක් විතරයි. 365න් දවස් 5ක් 365ම ඔබතුමාලා කරන දේවල් දවස් 5ක් ඇතුළත ව්‍යවසායකින් එක සම්බන්ධ වෙලා පෙන්වන්න උත්සාහ කරන තැනක් විතරයි. ඉන්ඩස්ට්‍රී එක්ස්පෝ 2024න් පස්සේ කර්මාන්ත සංවර්ධන මණ්ඩලය අචීව් කරගන්න ළඟා කරගන්න බලාපොරොත්තු වෙන ඉලක්ක ඇති මේ අපිව බලාගෙන ඉන්න ව්‍යවසායකින් සම්බන්ධ කරගෙන ව්‍යාපාර අදහස් ඔළුවේ තියාගෙන ඉන්න ව්‍යාපාර කරමින් ඉන්න ව්‍යාපාර කඩා වැටුණු මේ ඕනම තැනක ඉන්න ව්‍යවසායකෙක් වෙනුවෙන් ඔබතුමන්ලා කරන්න බලාපොරොත්තු වෙන ඉන්න දේවල් ඇති. අපි ඒ ගැනත් ටිකක් සැකෙමින් සඳහන් කරමු. ඔව් ඇත්තටම මේකේ ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. මේ අපි මේක මේ ඒ හුදෙක් මේ ප්‍රදර්ශනයක්ම කරලා නවත්තන වැඩසටහනක් නෙවෙයි මේක. මොකද සමස්ත රජයේ නියෝජනය කරමින් මේ වැඩ කටයුත්ත අපි කරන්නේ ලොකු බලාපොරොත්තුව. මොකද අපි දන්නවා අපේ රටේ ආර්ථිකය මොන විදියෙන් හෝ ඊළඟ
දසකය තුළ මේ තියෙන තත්ත්වයෙන් එළියට ගත යුතුයි. ඒ සඳහා දීර්ඝ කාලීන සහ කෙටි කාලීන මධ්‍යකාලීන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි. එක එක අරමුණක පිහිටලා ඒ සඳහා අපි මේ මේ කර්මාන්ත ප්‍රදර්ශනයෙන් පස්සේ මේකෙදි අපි යම් කිසි තොරතුරු ටිකක් අපි එකතු කරගන්නවා. මොකද අපි අඳුන ගන්න අවශ්‍යයි අපි ඒ කියන්නේ විදේශ විනිමය උපයාගත හැකි විදේශ වෙළඳපොළට මේ නිර්මාණ අපි වෙළඳපොළට යවන්න පුළුවන් නිර්මාණ සහ ඒ සඳහා විභවයක් ඇති නිෂ්පාදන අඳුනා ගැනීම තමයි මෙතන ප්‍රධාන කර්මාන්ත කරුවන් අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ විභව සමහරලාට දැනට කරන අය ඉන්නවා. ඒ කරන්න පුළුවන් කියලා විභවයක් තියෙනවා කියලා අපට දැනෙන්න පුළුවන් අය ඉන්නවා. අපි කරන්නේ මේ කරන අයගේ තව කැපැසිටි වැඩි කරලා ඒ වොලියුම් එක වැඩි කිරීම එක කාර්යය. අනිත් කාර්යය තමයි අර පොටෙන්ෂල් එකක් තියෙන කට්ටිය, අර විභවයක් තියෙන කට්ටිය ඒව අඳුනගෙන ඒගොල්ලෝ අතනට යනකම් සංවර්ධනය කිරීම. ඒ අයට තාක්ෂණ සහාය දෙන්න ඕනද? ඒ අයගේ අමුද්‍රව්‍යවල ප්‍රශ්න තියෙනවද? ඒ අයගේ නිෂ්පාදන ක්‍රියාවේ තාක්ෂණීය ප්‍රශ්න තියෙනවද? එතකොට ඒ අය ඒ රටවල් වල අවශ්‍ය සරිලන විදිහට ඒ රටවල් ඉල්ලන තත්ත්ව සහතික සහ ඒවා ලබා ගන්න ක්‍රමවේද, ඒවට යොමු වෙන්න වූ තාක්ෂණ සහාය සහ ඒ වගේම දැන් අපි මේ ජයටීවී එක මේ තිරසර වැඩසටහන සමග එකතු වෙලා තියෙන අධ්‍යාත්මික සංවර්ධනය ඒ ඔක්කොම ඉස්සරහට තමයි අපිට කරන්න තියෙන්නේ. මේ එක්සිබිෂන් එකෙන් පස්සේ තමයි ඇත්තටම වැඩ පටන් ගන්න අපි. එතකොට ඊළඟ අවුරුද්ද වෙනකොට අපට දකින්න පුළුවන් වෙනවා, අපි බලාපොරොත්තු වෙනවා යම්කිසි මේ තියෙන අපේ බලාපොරොත්තු වෙච්ච ඒ වැඩසටහනේ යම්කිසි ප්‍රතිඵලයක්. මේ සඳහා අපි මුළු රාජ්‍ය යාන්ත්‍රණයම මේ සඳහා අපකප් වෙලා වැඩ කරන. මොකද අපි දන්නවා මේ කර්මාන්ත සංවර්ධනය සඳහා වූ නිෂ්පාදන වලට අවශ්‍ය නිෂ්පාදන සාධක තියෙනවා. මේ නිෂ්පාදන සාධක අපි කියනවා අපි ඉංග්‍රීසි වලින් කියන්නේ sustainability of the supply chain කියලා. ඒ කියන්නේ මේ අපි එක්ස්පෝර්ට් එකක් කරනකොට ඒක අපි අනවරතව ඒ තියෙන ගුණාත්මක භාවයෙන් ඒ quantity එකේ ප්‍රමාණාත්මක භාවයෙන් සහ ගුණාත්මක භාවයෙන් අනවරතව දීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ සඳහා අපි මේ සම්පූර්ණ අපි කියනවා ඒ කියන්නේ backward and forward දෙකම මේ integration වෙන්න ඕන කියලා. ඒ දේවල් සම්බන්ධ කරගෙන ඒ supply chain එක නියමාකාරයෙන් පවත්වා ගැනීමට අපි විශාල වැඩ කටයුතු ප්‍රමාණයක් මේ වෙනකොට කරගෙන යනවා. අපි ඒක කර්මාන්ත කරුවන් හා බෙදාගෙන කර්මාන්ත කරුවන් අපගේ අවශ්‍යතාවය තමයි මේ අපේ දේශීය කර්මාන්ත කරුවා ජාත්‍යන්තර වෙළඳපොළට ප්‍රවිෂ්ඨ කිරීම සහ එයින් දේශීය අපේ රටට විදේශ විනිමය ලබාගෙන මේ රටේ ආර්ථික ශක්තිමත් කිරීමට දායකත්වයක් ලබා දීම තමයි අපගේ අරමුණ. ඔව් මම හිතන්නේ අර මෙතුමා මුලින්දම සඳහන් කරගෙන ආව දෙයක් තමයි එක්ස්පෝර්ට් ඉකොනොමි එකක් නිර්මාණය කරන්න ඕන කියන එක. අපි පදනම් වෙලා හිටියේ එහෙම නැත්නම් අපි නිකන් පුරුදු වෙලා හුරු වෙලා ඒක ඇඟටම හුරු වෙලා තිබ්බේ අපිට බොහෝ දේවල් ආනයනය කරලා ජීවත් වෙන්න අන්තිමට ඒක නිසාම. මට තව චූටි එකක් කියන්න තියෙනවා. දැන් මේ ආධ්‍යාත්මික පැත්ත අපි මේ කතා කරන්නේ අපි ව්‍යවසායකයකින් මේ දේශීය කර්මාන්ත සහ දේශීය ආර්ථික ගැන හිතනකොට අපේ පාරිභෝගිකයත් මේක හිතන්න ඕන. දේශපාලඥයත් හිතන්න ඕන. මේ පාරිභෝගිකයත් හිතන්න ඕන. එයාගේ මානසිකත්වයත් හදාගන්න ඕන. ඒකටත් මොකද මෙන්ටලින් සිස්ටම් එක හදාගන්න වෙයි. මේ දේශීය දේ අගේ කරන්න. මොකද නිතරම මනසෙ තියෙන්නේ පිටරට මේ රට දේ රට අඹ රට ඒව තමයි ඔක්කොම රට පැන්සල රට පොත නේ. එතකොට මේ දේශීය හදන දේවල් ගැන අගය කිරීම සඳහා වූ තමන්ගේ මානසිකත්වය හදා ගැනීමත් අපේ පාරිභෝගිකයන්ට කළ යුතුයි කියලා හිතනවා. නැත්තම් මේ ව්‍යාපාරිකය විතරක් මේක සංවර්ධනය වෙලා මදි. පැහැදිලිවම. ඒ කියන්නේ ඔබ ව්‍යවසායකෙක් වෙන අතර අනිත් පැත්තට පාරිභෝගිකයෙකුත් වෙනවනේ නේද? අපි ගොඩක් වෙලාවට ඔබ දැකලා ඇති මග දෙපස ගහලා තිනවා සමහර ලාට රට මිදි කිව්ව ගමන් ටක් ගාලා අපි හොඳ ඇති කියලා හිතනවා. ඉන්දියන් දෙලුම් කිව්ව ගමන් අපි හිතනවා මරු ඇති එහෙම කියලා හිතනවානේ. ඒක අපේ ඔළුවේ මර ඒකයි මං කිව්වේ ඒක අපේ ඇඟට පත්තියන් වෙලා තියෙන්නේ. ඒක රට කියන්නේ රට නම් සුපිරි මෙහෙනම් හොඳ නෑ. ඒක තමයි ඔළුවේ වැඩ කරන්නේ. අන්න ඒ ප්‍රශ්න හින්දම බොහෝ දේවල් අපිට වෙනස් කරගන්න බැරුව තියෙනවා. කාලෙන් කාලට නේද විරතුංග මහත්තයා එක එක ටැග් ලයින් අපිට ගේන්න සිද්ධ වුණා. ඔබතුමාලා ඇතුළුව ලංකාවේ කර්මාන්ත හා සම්බන්ධව
ටැඩ්ලයින් ෆිටිං අපිට අරගෙන එන්න සිදුවන මේ පාරිභෝගිකයාගේ ඔළුව වෙනස් කරන්න. ඒක නිසා එතනත් අපිට කොටසක් තියෙන අපි ඒගෙනත් පස්සේ දවසක කතා කරමු චිත්‍රා. ඒක වෙනම ලොකු මාතෘකාවක්. ඒකට පස්සේ මේ වැඩසටහනේ අවසානයට එන නිසා චිත්‍රාංග මට මෙහෙම අහන්න හිතුණා. දැන් ජය ටීවී නාලිකාව ඇතුලේ අපි බොහෝ වෙලාවට අපේ බෞද්ධ දර්ශනය ආශ්‍රය කරගෙන තමයි දේවල් කියන්නේ. මේක දර්ශනයක් නේ පැහැදිලිවම. ඒක ආගමකට වෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි අපිට. හැබැයි ව්‍යවසායකයා කියලා ගත්තාම, ලංකාව කියලා ගත්තාම අනිවාර්යෙන් විවිධ ජාතින්වල විවිධ ආගම්වල පිරිස් දැන් එදාට ඉන්ඩස්ට්‍රී එක්ස්පෝ දවස් 5ටත් 55ටත් ඒ වගේ හැම විදිහකම හැම ආගමකම කෙනෙක් එන්න පුළුවන්. එතකොට කවුරු හිතන්න පුළුවන් මේ ස්වාමින් වහන්සේලාත් එක්ක තියාගෙන මේ කරන දේ බෞද්ධ ව්‍යවසායකින්ට විතරද කියලා. ඒ ප්‍රශ්නේ આવොත් කාට හරි කෙටිම උත්තරේ කොහෙත්ම නැහැ. මොකද සිරිසර කියන්නේ මේක අපි පොදු වචනයක්. අපි දැන් මේ සන්නාමකරණයම ගමුකෝ මිනිස්සු. සිරිසර ශ්‍රී ලාංකේය ව්‍යවසායකත්වයේ අධ්‍යාත්මික හැරවුම. මේක ඕන තැනකට ඇප්ලයි කරගන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. ඒක හින්දා මේ බෞද්ධ සංකල්පය තමයි මේකේ පදනම් බවට පත් වෙලා තියෙන්නේ. නමුත් ව්‍යාපෘතියක් විදිහට රටේ ඉන්න සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඕනම ජාතියකට ඕනම ආගමකට අපිට අවශ්‍ය වෙන්නේ ශ්‍රී ලාංකිකත්වය, මේඩ් ඉන් ශ්‍රී ලංකා. ඒක එතනින් එහාට අපනයනය දක්වා අරගෙන යන්න පුළුවන්. අපිත් එක්ක බොහොම විවෘතව එකතු වෙන්න පුළුවන් හැමෝටම. මේ වේදිකාව පොදු විවෘත වේදිකාවක්. ඒක හින්දා අර මේ ලස්සනම කතාවක් කියවනේ දවස් 5ේම 55ට එන්න කියලා. එන්න දවස් 5ේම 55ට ඔබ එක්කෙනෙක් ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්. ඊළඟට ව්‍යවසායකත්ව සංකල්පයක් තියෙන කෙනෙක් වෙන්නට පුළුවන්. දැන් ව්‍යවසායකය වුණත් වර්ග කිහිපයක් ඉන්නවනේ. සාර්ථක ව්‍යවසායකයෙක් ඉන්නවා, මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයෙක් ඉන්නවා. ඊළඟට මේ වෙද්දී අසාර්ථක වෙලා යම්කිසි ව්‍යාපාර අවදානමක් එක්ක එක ස්ට්‍රෙස් වෙලා එහෙම ඉන්න අයත් ඉන්නවා. මේ හැමෝටම අපි කාවට එන එකේ තමයි වැදගත්. ඒකයි අපි හැමදෙස්සම කියන්නේ ලියාපදිංචි වෙන්න ජය ටීවී, IDB ජය ටීවී සිරිසර ව්‍යාපෘතිය ලියාපදිංචි වෙන්න. ඒක ඔබ අනිවාර්යයෙන්ම කරන්න. මොකද ඒක ප්‍රතිඵල ඔබට අනාගතයේදී ලබා ගන්නට හැකියාව තියෙනවා. ඒක තමයි අපිට විශේෂයෙන්ම කියන්න අවශ්‍ය වෙන්නේ. ඔබේ ඔළුවේ මොකක්ම හරි සීමාවක් තිබ්බනම් අවසාන වශයෙන් ඒ සීමාවත් කැන්සල් කරන්න තමයි මේ අවසාන ප්‍රශ්නේ මම අහුවේ. මොකද සමහරවිට හිතේ තියාගෙන ඉන්නවනේ මේක මේක හොඳ වැඩක්, හොඳ නියම වැඩක්. හැබැයි මේකට අපිට යන්න බැරිද දන්නේ කියලා හිත හිත හිටියන ඒකත් අහෝසි. ඔබට දවස් 5ම 55ට එන්න පුළුවන්. මේ වෙනස ගැන කතා කරන්න පුළුවන්. ඔබේ අනාගතය වෙනුවෙන් ඉන්ඩස්ට්‍රී එක්ස්පෝ 2024 උකහා ගත හැකි සියලු දේ. ඇත්තටම විරතුංග මහත්තයා උණක් තියනවා නම්, උවමනාවක් තියනවා නම් කෙනෙක්ට දවස් 5ම ඇවිල්ලා උණක් ඉගෙන ගන්න දේවල් ඉන්ඩස්ට්‍රී එක්ස්පෝ 2024 ඇතුළේ තියෙයි. ඒක නිසා ඊට වෙලා තියෙනවා. මොකද දවස් 5ම ආවත් මේක Tamanට මේ දේවල් ගන්න බෑ. මේකේ තියෙන දේවල්. ඒකයි අපි ඊට පස්සෙත් මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න ඒකයි. ඒ කරලා මේ දේශීය කර්මාන්ත කරුව නගා සිටවන්න. දැන් ඇත්තටම හොඳ මේකක් තිබුණා. දැන් අර මේ මෙතුමා කිව්වම මේක අර බෞද්ධයන් වෙන එක ආගමකට සීමා කරලා තියෙනවා කියලා. ඇත්තටම මේ ලෝකෙ ගත්තම ලෝකේ මේ විවිධ ආගම්වල සහ ආගම් අදහන් නැති රටවල් තියෙනවා. ඒ රටවලත් ඉන්න ව්‍යවසායකයෝ මේක ප්‍රැක්ටිස් කරනවා. මොකද ඒගොල්ලොත් මේ මානසිකත්වය, මේ ආධ්‍යාත්මයත් එක්ක තමයි ඒගොල්ලෝ. මන්ද නැ ආගමක් නැති වුණාට ඒක ව්‍යවසායකයා කියන්නේ මේ ආධ්‍යාත්මික දියුණු වෙච්ච කෙනාට. ඒක දියුණු කරගන්න නැතුව ව්‍යාපාරේ දියුණු වෙන්නේ නැහැ. ඒක තමයි தත්ත්වය. මොකද මේ ඩ්‍රීම් එකක් ලොකු ඈතක් දකින්න පුළුවන් මානසිකත්වයක් හැදුනොත් තමයි එයා එතෙන්ට මේ යන්න උත්සාහ කරන්නේ. ඒ උත්සාහය ලෝකේ විතර ධනවත් වෙච්ච ව්‍යවසායකයන් ඒක ප්‍රැක්ටිස් කරන අපිට හම්බෙලා තියෙන ඒගොල්ලන් කතා වලින් අපි තේරෙනවා එයා කොහෙද ඉන්නේ, කොයි විදිහද හිතන්නේ පතන්නේ. මේ දේවල් මම හිතන්නේ මේක ආගමකට සීමා වෙච්ච දෙයක් නෙවෙයි. ඒක අත්‍යවශ්‍යම ජීවත් වීමේදී ඒක අවශ්‍යයි කියලා. මේක බිස්නස් කරන ආර්ට් එකක්, කලාවක්. ඒ කලාව ඇතුළට අධ්‍යාත්මය අනිවාර්යෙන් අවශ්‍ය, අත්‍යවශ්‍යම තියෙන ඕන අංගයක්. එච්චරයි අපිට ඔබට කියන්න පුළුවන්. ඒක නිර්මාණය කරන්න ඔබ පිටිපස්සෙන් හයියක් විදිහට අපි ඉන්නවා කියන අරමුණ තියාගෙනයි, ඒ එකම අරමුණ තියාගෙනයි අපි මේ වැඩේ පටන් ගත්තේ. අපි ඒක කරගෙන යනවා. ඔබ යම් තැනකට එන තාක් ඒ විතරක් නෙවෙයි, ඔබට මේක
තනියෙන් ගැටගහගෙන යන්න පුළුවන් හයියක් තියෙන තාක් අපි ඉන්නවා සිරිසර ඉන්නවා ඔබ පිටිපස්සෙන් ජය ටීවී නාලිකාව සහ IDB මේ තුන් ඈඳුතු එකතුව තියෙනවා අනිවාර්යෙන් ඔබ පිටිපස්සේ සපෝට් සිස්ටම් එකක් විදිහට මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් නිශාන්ත විරතුංග මහතාට ස්තුති ඔබතුමන්ට මේ ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024 ගැන අපිට සවිස්තරාත්මකව පැහැදිලි කරලා දුන්නට පුළුවන් විදියට මොකද මේ දවස් පහම අපිට කියලා නිම කරන්න බෑ පැයක් ඇතුලේ. ඒ වගේම ජය ටීවී ව්‍යාපෘති අංශයේ ප්‍රධානි චිත්‍රාංග දිද්දෙනි චිත්‍රාංග ස්තුතියි. අපි අවසාන වශයෙන් උත්තරදනා කරනවා දවස් පහම එන්න 55ට දවස් පහම එන්න ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024ට ඔබට අරගෙන යන්න දේවල් බොහොමයක් තියෙනවා කියලා අපි සහතික වෙනවා. එහෙමනම් සමු ගන්නවා. සුබ දවසක්.